අයිබෝන් අද අපේ වැඩසටහනෙන් අපි ශ්‍රී ලංකාවේ කාලීන මාතෘකාව කරන ගොවිතැන පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ වැඩිහිටියට අපි අනුරාධපුර පාරම්පරික ගොවි මහත්මිය කරන කපුරු බණ්ඩාර මහතා ආරාධනා කරලා තිනවා. අයිබෝන්. ඒ වගේම ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳව විශේෂවේදී උපාධියක් ලබාගත් එමෙන්ම ඉතියෝපියානයේ රජයේ හිටපු කෘෂිකර්ම උපදේශක වන ඇල්ෆ්‍රෙඩ් නෝෆාම් මහතාත් සාදරයෙන් අපේ වැඩිහිටියට පිළිගන්නවා. අපි එහෙනම් දැන් අපේ පළවෙනි ප්‍රශ්නාරයට යමු. මම දැනගන්න කැමති අපේ කපුරු බණ්ඩාර මහතාගෙන් අපේ ලංකාවේ තියෙන මේ ගොවිතැන පිළිබඳව ඔබතුමා දන්න අදහස පොඩ්ඩක් කෙටි පැහැදිලිවීමක් කරන්න. ඔව් ඇත්ත වශයෙන්ම ඔබතුමා ආපු ප්‍රශ්න ගොඩක් වැදගත් වෙනවා. මේ දවස්වල නම් ලංකාවේ ඉන්න ගොවි මහතුන හැම දිනම ගොඩක් ප්‍රශ්නවලට මුහුණ පාලා ඉන්නේ. හේතුව තමයි අපි ගොවිතැන් කරාට අපිට ගොවිතැනෙන් කරපු කරන හැටියට මිල හරි මිලක් ලැබෙන්නේ නැහැ ගොවිතැන් වලට. ඒ වගේම අපිට නිශ්චිත වෙලාවකට පෝර ලැබෙන්නේ නැහැ, වතුර ලැබෙන්නේ නැහැ, ඔය වගේ නොයෙක් ප්‍රශ්න මුහුණ පානවා. එම නිසා මම මෙතුමාගේ මම ඉල්ලා සිටිනවා ලංකාවේ ගොවි මහතුන් ගොවිතැන හරියාකාර කරන්නට හොඳ උපදේශයක් ලබා දෙන්නේ නැහැ. ඔව් ඒ වගේම මට ඒ ප්‍රශ්නය මේ අපේ ඇල්ෆ්‍රෙඩ් නෝෆාම් මහතාට යොමු ගන්න ඕනි. මාතයා දැන් අපිට කියන්න බලන්න මේ ශ්‍රී ලංකාවේ ගොවිතැන පිළිබඳ ඔබතුමා දන්න අදහස මොකක්ද? ඇත්තටම දැන් අපේ ලංකාවේ මේ පාරම්පරික විදියට තමයි අපේ ගොවි මහතුරු මේ වැඩ කරගෙන ඉන්නේ. දැන් මේ වගේ මේ පාරම්පරික උපකරණ අරගෙන මේවෙන් තව පාරම්පරික ක්‍රමවේද යොදාගෙන තමයි ගොවිතැන කෘෂිකර්මාන්තයේ කට්ටිය නියැලන්නේ. ඉතින් මේ වගේ තොරතුරු තාක්ෂණය නවීන තොරතුරු තාක්ෂණය තියෙද්දී අපි මේ සම්ප්‍රදායික ක්‍රමවලින් මේ නූතන ක්‍රමවලට අනුගත වෙන්න ඕනේ, තුමු වෙන්න ඕනේ. ඉතින් මම අද මේ වැඩසටහනදී පෙන්නන්නම් මේ තොරතුරු තාක්ෂණය යොදාගෙන කොහොමද අපි ඉස්සරහට මේක වර්ධනය කරගන්නේ කියලා. මම අහන්න කැමති අපේ කපුරු බණ්ඩාර මහත්තයාගෙන් ඔබතුමාලා දැන් මෙතුමා කියපු නූතන ගොවි ක්‍රමවේදයන් තියෙනවනේ, ඒ වලට යොමු වෙන්න ඔබතුමාලා කැමතිද? ඇත්ත වශයෙන්ම පාරම්පරික ගොවි ක්‍රමවේදයන් අපිට මං හිතන්නේ මේ නූතන ක්‍රමවලින් යන්න පුළුවන් වේද කියලා. හේතුව අපි සීයල මුත්තල කාලේ ඉඳන් අපි පාරම්පරික ගොවි ක්‍රමවේදයන් අපි ගොවිතැන් කරගෙන හිටියේ. ඉතින් මෙතුමා කියන විදිහට නූතන ක්‍රමවලින් යනවනම් ඒක මං හිතන්නේ ලංකාවට ගැලපෙයිද කියලා. දැන් ඇත්ත වශයෙන්ම ඉස්සර කාලේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍ය ගානක් වුණා. එතකොට මේ කොම්පිලීටර් එහෙම තිබුණා අපිට තිබි මේ පාරම්පරික ගොවි භාණ්ඩ මෙන්න මේ ඔබ දකින්න පුළුවන් ඇති මේ වගේ භාණ්ඩ තමයි අපි මේවට වැඩ කරේ. ඉතින් මෙතුමා දැන් කියනවා මේ නූතන ක්‍රමයට ගියත් හොඳයි කියලා. ඉතින් මම හිතන්නේ ඒවා ශ්‍රී ලංකාවේ ගොවි මහතුන්ට ඒවා ගැළපෙයිද කියලා. ඔව් මට දැනගන්න පුළුවන් ඔබතුමා ඒ සම්බන්ධයෙන් දැන් අදහස මොකක්ද කියලා. ඇත්තටම දැන් මේ වගේ සම්ප්‍රදායික ක්‍රම අපි භාවිතා කරන හින්දා තමයි අපිට දැන් බලන්න මට කියන්න පුළුවන් මේ නව ප්‍රවණතාවකට එන්නේ නැති හින්දා සෑහෙන ප්‍රශ්න එනවා. දැන් බලන්න මේ වුණා. එතකොට ඩෙන්ගු දැන් ඒක ප්‍රධාන වෙලා තියෙනවා. ඊළඟට බලන්න දැන් මේ ගොවි මාතුරු දැන් අවුවේ වැඩ කරනවා. අවු වැඩ කළා මේ හැම සම්පූර්ණ කළු වෙනවා. ඊළඟට දැන් මඩේ වැහලා ඉඳලා මේ කකුල් වල මේ දියගටිව කරනවා. ඒ වගේ ලෙඩ රෝග හැදෙනවා. දැන් මේ ක්‍රම වලින් බැහැර වෙලා අලුත් ක්‍රම වලට අපි යොමු වෙනවා නම් දැන් මේ වගේ මේ ඉන්ටර්නෙට් හරහා එතකොට අපිට මේ තොරතුරු තාක්ෂණයෙන් ගේ ඇතුළ ඉඳගෙනම අපිට වගා කරන්න පුළුවන්. ඒ ක්‍රමයකට ගන්න පුළුවන්. දැන් අපි ඉතියෝපියාවේ මේ ක්‍රමය අත්දාවරලා තියෙනවා. අත්දාවරලා ඒක නංගල අපි පෙන්නලා තියෙනවා. මේ ක්‍රමෙන් අපිට නව දේවල් නවලොවට යන්න පුළුවන් කියන එක. අපේ පාරම්පරික ගොවි මහත් එක්කන කපුබණ්ඩ මහතාගෙන් මම අහන්න කැමති දැන් මෙතුමා කිව්වනේ නූතන ක්‍රමවේදයන් වලට යොමු වීම ගැන. දැන් ඔබතුමාට ගොඩක් අත්දැකීම් තියෙනවා. يعني ඔබතුමාගේ පරම්පරාවෙන් ලද අත්දැකීම් අනුවයි ඔබතුමා ගොවිතැන් කරලා මේ ප්‍රායෝගික ලද අත්දැකීම් මතයි ඔබතුමා මේ නූතන ගොවිතැන් ක්‍රම වලට යොමු වීම පිළිබඳව ඔබතුමා ගන්න අදහස මොකක්ද? ඔව් ඇත්ත වශයෙන්ම ඔබතුමා කියන ප්‍රශ්න වල වැදගත් වෙනවා.
අපි මෙච්චර කල් කරේ පාරම්පරික ගෝවිකන් ක්‍රමය තමයි. දැනුත් අපි කරන්නේ පාරම්පරික බාහන ඔබතුමා ඉස්සර දෙන පාරම්පරික බාහන ටික. මේ බාහන ටික වලින් තමයි අපි ගෝවිකන් කරන්නේ කියේ. අපි සීයලාගේ මුත්තලයි කාලේ නම් අපි කරේ පාරම්පරික ගෝවිකන් ක්‍රමය තමයි. ඉතින් මෙතුමා කියන එක පාට මේ කොම්පිටිටර් එහෙම යොදාගෙන ගෝවිකන් කරන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම තමයි ඔබතුමා බලන්න. උඹලට බය නැතුව උඹුරු කොටන්න නැතුව කොහොමද ගෝවිකන් ඊදවන්නේ? ඔබතුමා කියන්නේ නියරක් කොහමද බඳින්නේ මේ කොපිලිටර මේ මෙතුමා කියනවා පාද නූතන ක්‍රමවලින් ගොවිතන් කරන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම අද මම බලන්න අම්බලපුරේ ඉන්න කොළඹට ආවා. බස් එකේ මේ අපේ ගොවිතන් බාන්න ටික මම යනවා. ඇයි කොඳු ශ්‍රමාන්තේ මට වැන්න මේ මොකද ලීයක් එමර වැන්නේ කියලා. ඉතින් එතුමා අපිට තමයි දැන් මේ පාරම්පරික බාන්න වැදගත්කම. දැන් මේ මෙතුමා කියන විදිහට නවීන ගොවිතන් ක්‍රම යොදා ගන්නකොට මම හිතන්නේ මේ ලංකාවේ ඉන්න ගොවිතුන් ගොවි මහතුන් මේ ගැළපෙයි කියලා. දැන් ඒ වගේම මේ මෙතුමා ඉතියෝපියාවේ ඉඳන් උපදෙස් ලබන උපදෙස් දෙන ගොවි මහතේ. ඒතකොට අපේ ලංකාවේ ඉන්න ගොවි මහතුන් ඉතියෝපියාවේ ආපු මෙතුමා උපදෙස් ඇහුවා නම් මම නම් හිතන්නේ අපේ ලංකාවත් ඉතියෝපියාවේ රටක් විදිහට පත් වෙයි. ඇත්තම කියනවා මේ ඔබතුමාට අභියෝගයක් එල්ලලා තියෙනවා දැන් ඔබතුමා මේ පිළිබඳව කරා අදහස් අත්තරෝ දැන් අපිට පුළුවන් මේ සම්ප්‍රදායික ක්‍රමෝණින් බැහැර වෙලා නූතන ක්‍රමවේදයන් වලට එන්න දැන් මේ මහත්තයා අනුරාධපුරයේ ඉඳලා එනකොට මේ දිග දී දඩු වරස් කරගෙන එනකොට කුන්දතර වාත්‍ය නෙමෙයි අනිත් මිනිස්සුත් බලන්න පුළුවන් ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් බලන්නකො මේ වැඩි දිග ඉතින් ඇත්තටම අපිට පාවිච්චි කරන්න අමාරුයි ඉතින් ඒ වගේ නෙමෙයි දැන් අපිට මේ වගේ ලැප්ටොප් එකක් තියාගෙන ඉන්ටර්නෙට් යූස් කරලා අපිට පුළුවන් මේ ගොවිතැනක් කරන්න දැන් බලන්න මම දැන් මෙතනට ඇවිල්ලා ඉන්නකොට දැන් අපි වෙහිකල් එකේ එනකොට මේ ලැප්ටොප් එකේ අපි වගාවක් කරගෙන තමයි ඉන්නේ දැන් බලන්න මම එළියට බහින්නේ එතකොට අවුවට වේරෙන්නේ නැහැ කරවෙන්නේ ලැස්සට තෙමෙන්නේ නැහැ ඉතින් මිලිස්සාවක් හදාගන්න ඕනනේ මඩේ දඟලලා ලැඩ ගහගෙන දඟලන්න ඕනේ නැහැ පොඩක් ටයි එකක් දාගෙන ෆෝන් එකක් දාගෙන කිට් එක දාලා මේ ලැප්ටොප් එක තියාගෙන ඉන්ටර්නෙට් යූස් කරලා අපිට පුළුවන් ඇත්තටම දැන් මේ ගොවිතැනක් කරන්න ඒකම අපිට ධනවත් වෙන්න පුළුවන් දැන් මං හිතන්නේ මේ මහත්තයාට ඊමේල් ඇඩ්‍රස් එකක්වත් නැතුව ඇති මේම කෙනෙක් ඉතින් අපි බලන්න කොහොමද ඉන්ටර්නෙට් යූස් කරනවා කියලා හිතන්නවත් බෑනේ ඉතින් එතකොට දැන් අපිට මං දෙන්නම් මේ පොඩ මේ පොඩක් දෙන්නන්න පුළුවන් නම් මේ වගාව කරන්නේ කොහොමද කියලා මේකේ අපිට සරලව කාමරේට වෙලා පුළ ඒසි රූම් එක අපිට පුළුවන් මේක යූස් කරන්න යූස් කළා අපිට ඒක මේ ගොවිතැන සම්බන්ධව නවීන තොරතුරු දාක්ෂණ යොදාගෙන මේ විදිහට යන්න පුළුවන් ඉතින් ඒකෙන් ධනවත් වෙන්න පුළුවන් මෙච්චර ලීදන වරස් කරන්න ඕනේ නැහැ මේ පොඩි සරල ක්‍රමයකින් මේ පහසුවෙන් බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ඉතින් ඉතියෝපියාවේ අපි ඒ ක්‍රමය කරලා තියෙනවා දැන් ලෝකෙකම ආදර්ශයක් දීලා තියෙනවා දැන් බලන්න ලංකාව වගේ ඉතියෝපියාව කොච්චර ප්‍රසිද්ධ රටක්ද සුප්‍රසිද්ධ රටක් මොකද මාතේ මෙතුමා කියන්නේ දැන් මෙතුමා කියන්නේ Facebook එකේ ෆාම් බඩිය අපේ පුතේ හිතවල හොඳ හොඳ ගේම්ස් ගන්නවා ෆාම් ටවුන් කියන්නේ අපේ පුතා හොඳ දන්න ගේම් මතක් දන්න මේ ඉතින් ගැන මමවත් Facebook එක මමවත් ගිහිල්ලා දෙනවා දැන් අත වශයෙන් මම හිතුවේ මේ වැඩි ගොඩක් ප්‍රසිද්ධ මොකද ප්‍රෝග්‍රෑම් එකද මාව ගෙන්නලා තියෙන්නේ කියන්නේ මම උදේ ඉඳන් අනුරාධපුර යන කොළඹට ඇවිල්ලා හොඳ ප්‍රෝග්‍රෑම් එකකින් ඉඳලා මම මෙතනට ආවා. ඒ ඔබතුමාලා මේ මෙවැනි පුද්ගලයෝ ගෙනල්ලා අපිත් එක්ක සාකච්ඡා කරනකොට මම හිතුවේ නෑ මේ අපි ගොඩක් අපස්සාරපත් වෙන මගේ වටිනාකම් ගන්න මේකෙන් නැස් වෙනවා. දැන් මම ගෙදර හිටියා නම් මේ වෙලාවෙ මගේ කුමරේ කුරුල්ල පන්නපර ඉන්න පුළුවන්. ඇත්ත වශයෙන් මේ මෙවැනි කාලේ නැස්ති කරගෙන මම ගොඩක් තරහ ගන්නවා මාස්ටර්. මේකට අපිට හොඳ පාඩම් තමයි මාස්ටර්. ඔව් අපි අද ප්‍රදේශ වැඩසටහන මාකට අපි ගමන සතියේ මේ වැඩසටහනකින් ආවෙමු අපේ සුබ සතියක් මොනවාද මහත්තයා මේ කරන විකාරණ මහත්තයා මහනුවර ඉගෙන ගන්න විදිහ මේ ඇරිලා මොනවද මේ වැඩක ප්‍රෝග්‍රෑම් එකනේ මේ නිකන් මේ බාල මේ ප්‍රෝග්‍රෑම් නෙමෙයිනේ මේ අපේ කොච්චර දීදනේ මේක බලනවාද මහත්තයා මොනවද මේ විශේෂයේදී උපාධි දිනනවා මොනවද මේ කියන්නේ පොඩ්ඩක් ඔතන ඉතින් පොඩ්ඩක් සංශෝධනයෙන් දෙනවා තියෙනවා මේ මං කිව්වේ නෑනේ මේ උපාධිය තියෙනවා කියලා මං කිව්වේ නෑ නෝ ඒක මං කැලිෆෝනියා විශ්වවිද්‍යාලේ වැඩ කරා තමයි උපාධිය තියෙන ලෝකේ දන්නේ මේ නේ ඒ පොඩි මාත් අදින් දාපු එක තමයි මම අපි කැලිෆෝනියා විශ්වවිද්‍යාලේ වැව්වා වැඩ කරා මං ඒක වැව්වා ඒක වගා කටයුතු සම්පූර්ණ කරේ මම කරා මොනවා කරේ අපි කාලකොල වැව්වා ඒකට මල් වැව්වා ඒ වගේ අපි වගා කටයුතු කරා යන්නේ මේ
upadi dina kiyala dana eka sansodhana karaganna eka me mata me nika monada me mewa katti upadi dinawa kiya kiya dala me 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 wage me wage medal program walata na monada me upadi dina me athin dala thiyenne eka poddak eka man daapa eka ne eka data me kithine balnawada me me program eka dan gi me monada me karana vikara wedena